රෘසියානු ද්‍රෝණපහාරයක් හේතුවෙන් ඩැනිියුප් නදියේ ඉස්මයිල් නගරේ යුක්්‍රේන වරායක් ගබඩාවට පහරදීමෙන් එක් පුද්ගලය කුමිය ගිය බව පැවසටවා අවට ඔඩෙසා කලාපයේ ආණඩුකාර ලේ කයිප පවසන පරිදි එක රැකින් සිදූ ප්‍රහාරයෙන් වරාය සහ කෘෂිකාර්මික යටිතල පහසුකම් වලට දැඩි හානි සිදුවී තිබුණා නේටෝ සාමාජික රටවන රුමේණියාවේ සිට ගඟහරහා පිහිටි ඉස්මයිල් ප්‍රදේශය මෙම සතිය මුලදී රුසියානු ්‍රෝණ ප්‍රහාරයට දැඩි ලෙස ලක්වවි තිබුණ එම ප්‍රහරේදී රෘුසියානු ද්‍රෝනයානා, රුමේනියානු බහමියයට ගොඩ බැස්සු බවට යුක්්‍රේණයේ චෝදනා කළ නමුත් රුමේනිියාවය දැඩි ලෙස ප්‍රතික්ෂේප පරතිබුණ. ුසිාව මාසයකට වැඩි කාලයක් ඩැනම් ගඟදිගේ යුක්්‍රේණයේ වරායේ පහසුකම්වලට පහර දෙමින්. යුක්‍රේණය සය ධාන්‍ය අපනයිනය කිරීමට ගංගාාව භාවිත කිරීම වැලක්වීමේ උත්සාහයක නිරත වෙනවා යුක්්‍රේණය ලෝව ප්‍රධානතම තිරිගු සහ බඩීරිංගු අපනයිනය කරන්නන්ගෙන්න්නයි. ලමේනිියාව සහ යුක්්‍රේණය අතර මතබේද ඇතුූයේ කළුමුහුද හරහා ආරක්ෂිතව ධාන්‍ය අපනයිනය කිරීමට යුක්්‍රේණයට ඉඩ සලසන්න ගණු දෙවක් නැවත්ත අන ගැන්වීම සම්බන්ධය සින්නු. තුර්කිි නායකයන් සාකච්ඡා පැවැත්වීමත් සමඟයි. තුර්කිි ජනාධිපතිවරයා රුසියාවේ සෝචි නගරයට ගොසේ නැවත ආරම්භ කරන ලෙස. ජනාධිපති පුටින් පොළොඹවා ගැනීමට උත්සාහ කලා. පුෘසිියාවේ කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා පනවා ඇති සම්බාධක ඉවත්කිරීම සඳහා. බටහිරයන් විසින් කරන ලද ඉල්ලීම් ඉටු කරන තෙක් මොස්කව්. නගරය ජූලිමමා සේද අත් හරදමුූ ගණු දෙෙනුව. නැවත ස්ථාපිත නොකරන බව පුටින් මහතා පැවසවා. නමුත් රුසියාාව අප්‍රිකානු රටවල් හයකට නොමිලේ ධන්නේ්‍ය සපීමේ සලසුම් සමග ඉදිරියට යන බව පැවසුවහෝ. වැඩිදුරටත් කියා සිටියේ. ප්‍රවාණය පවා ඔවුනට නොමිලින් සිදු කරන බවයි. එමන්ම අගහරුආදා රාත්‍රියද යුක්‍රණය කියව් අගනුවර මිසයිල ප්‍රහාරයට ලක්කු බව බලධාරින් පවසනවා. නමුත් එමගින් ජීවිතහානය කිසිවක් සිදුවී නෑ කෙේ වෙතත් තුෘෂසියානු මිසයිල. යල්ම ගුවන්නාරක්‍ෂක ප්‍රහාරවයින් විනාශකළ බව යුක්්‍රය නාරක්ෂක නිලධාරිියෙක් දවැඩිදුරටත් ැවසවා.